කො තොටගම්මේ ශ්‍රීරහුල හාමුදුරුව තමයි සැල්ලින් සන්දේශය ලිව්. එතර උන්වහන්සේ බොහෝම ශද්භාෂා පරමේශවර පනිිරුවනක් ඒවගේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ කෙනෙක් කවරහ ඇවත් එහෙම අපි කියන්න උත්තර ඇත්තිෙනවාද ඒවගේ රටපිළිගත් බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙක් හර රජරන්ගේ දුවට ළමෙක් ලබා දෙන්නේ කියළ සන්දේශයක් ලියන් තර තත්වකටත්වෙන්නේ ඇයි කියලා රයිජසිං රජුරන්ගේ මේ දියනයක් හිටියා මේ දියනේ හැඳුන්න වේ උඩපොල පවුලේ මැනිික් බිසූ බණ්ඩාර කෙලා මැනික් බිසූ බණ්ඩාර කුමරිය විවාහ වෙලා හිටියේ ද්‍රවිඩ ජාතික කුමාරයක් එක් මේ කුමාරයට දාව මේ උඩ පොල පවුලේ මැනික් බිසු බන්්ඩාර කුමාරයට හිටියා දරුව දෙන්නෙක් පුත්තු දෙන්නෙක් ඒ පුතු දෙන්න තමයි එක්කෙනෙක්ෙ නම රාජසූරිය අනිත් එක් නග ෙනම ජයසූරිය රජුරු කතා කරන්න ඇැතුව බොහොම ගැඹුරු කල්පනාවක ආවයි කෙලත් කනවා. රජුරු කිවයි කල කියෙන අවසානයට පන්සිය දාහතරවන වසරේ මැදින් පුරපෝයදිනේ මාර්තුමාසය. පුරපෝයදිනයේ මුළු ලක්්දවෙක්සේ සත්කළ රාජසිංහ මහ රජ. මේ ආත්මයෙන් මිදී කයිලාස ශක්‍රභාවනට ගියසේක කියලා රාජාවලිය සිද්ධිය කියනවා. महा चूलवांश एक वार्ता करना आ, पापतर दुष्टेक लोकें समुगत्ता ही किला Unlimited. අපේ ජාතික කතාව අපි නැවතත් අන්නවිට ටිස්ත්‍රී එකසිේ හැටවනි වැඩස්රානය අවසාන කොටසත් එක්ක ඉන්න ඉතින් පහුගිය සතියේ පහුගත් දින්න කීපේ පොසොන් සදයල්ලිය තාමත් ගිය කියලා නෑ එක්කම නැතෙම් පොසන් පින්කම් දිනවල සිදුවමින් පවතිනවා ඒ සියල්ලම අතර දැන් අද අපි කතා බහකර ඉන්න රාජසිංහ රජ්ජරුවන්ගේ මේ සටන් ව්‍යාපාරය පිළි ඳ අප කොළඹකොටුවට පහරදීමේ පහර දෙන්න විශාල බලසේනාවක් ගියත් අපි ගිය සතිය සඳාන්කර පවිදිට විා ලසේනාවක් ග්‍යත් කොළඹකොට පහරදීම අසාර්ථක වෙච්ච හැටි ඊට පස්සේ රාජසිංහ රජරුවට මුහුණද දේවල් එතුමත් එක් හිටිය බොහම ජනප්‍රී චරිතයක් වෙන අරෙන්ටක වෙන්ඩු පෙරුමාල්ගේ භූමිකා මොකද කිය කාරණෙත්තෙක්ක අපි අවසන් වෙච්ච කොටස කියන්ඩ හැදුව රාජසිංහ රජ්ජුරුවන්ට තවත් කරදරයක් කාව කිය මොකද ස කරදර ඇත්තම දැන් මාවෙලා හරහා ගිල්ල කඩුගන්නාවටයි බලනට යොහු පහරදුන්න අරිටකිවෙන්ඩු පෙරුමාල් කිහිල්ල බලනේ ස්ථාපනය වෙලා හිටිය කොනපු බණ්ඩාර උන්ට සැලක යුතු ප්‍රහරයක් එල්ල කළ එහෙම මනහම මේ අරිටකින්වැලුටත් අපපොහරෙන්ට සිද්ධ වුණන රජසිං රජුරනටත් අපහරෙන සිද වනේ ැන ටන සමස්තයක් කෂන් අසාර්ථක වුණ දැන් කරද එෙනකොට දිගට මේනවා දැන රජසිං රජුරන්ටත් කොළඹ කොටට පහරදීම අසාර්ථකත්වයට පත්වන ඔහු හිතපු දේ කරන්න බැරිෙන මනුෂ ගාතන දෙ පැත්ත සිදව වන ති ුද්යක දීට වැඩි දැපල පොත්තු වට බෑ. ඉතිං තනත් එත සාර්කතවක කොට බල හම්බුණ ඒයාගේ මෝකගේ දකුණුවත වගේ වික්‍රමසිංහ මුදෙලි අබහ පරප්තව වුණ හුට වසදුන්න කවුරුහර කෙනෙක් එතකොට ඒ පාඩුවත් එහෙම තිබුණ ට පස්සේ අර්පැත්තිෙන් කන්ඳඋටරට බලය වර්ධනනිවීගෙනයනවා ඇති රජුරු එක පාලන කරන්නත්ව වන ඉ එතන්ට ිහිල්ලා එක කරන්න ගිය කොනපු බණ්ඩාරයකට විශල ප්‍රතිවිරධ තක් ඇති කළ පහරදුන්න රයිසිං රජුරන්ට එතනත් පසු බහින්ද සිද මේ අරතු හ පුසබැත්තුවත් එන්න ඕනක හරිද සීාවක කොටුවටන තමඟ නගරයටන මේ වෙනකොටනුවන් සීතාවක කොටුවේ වසංගත රෝග රෝග පීඩාදිය උත්සන්න වෙන්න පටන්ගත්තා. එතු ඒකත් ලොකු ප්‍රශ්නයක් දැන්මක දැ ඔක්කුම එක ගොඩේ මේ කරදර ටික ඇවිල්ලතියනවා. ති කහොමහාහරි රජ්ජුරු අවසානය පසුබැහැලා සීතාවක රජත්තුමාගේ රාජකය උද්‍යානය තමයි පැතන්ගොඩ වයන ඉති ඔහු පැතන්ගොඩ උද්‍යානයට ආවා මේ පැතන්ගොඩ තියෙනෙ රුවන්වැල්ලි අද අද වශයෙන් අඳුනලන ඉතින් මෙතන රාජකය උද්‍යානයක් තිබුණ මේ උද්‍යානයනුවන් එක්දසයිසි හතලිස් එකේදී ගිනි තබා විනාශ කරලා තියෙනවා මේ ප්‍රතිනිශ ජාතිකයෝ සිත එතන එක හෙම නූනලං අපට උද්‍යානය බලාග ලාගන්න තිබුණා ඉතින් කෝමහරි රජ්ජුරු පෙතංගොඩ වියෙනටාවට පස තමයි අර පෙතංගොඩ වියනේද උනකටුවක් කකුලේ ඇනුනායි කියනට ඇනුනාය මේ කියලා කවඇත්ති න ගොදුර උනකටුවු ඇනුනායක ඉතින් පෙතංගොඩ වය නේදී රජුට යම්කිසි මාරාන්තිිකරදරයක් වෙච බව අපටේනවා උනකටුවක් ඇනුනාද වෙනදයක් උනාාද කියනෙ ගැනත් මත බේද තියනවා. මේ රජ්ජුරු මඩවලකට කුල තිබහ ඩවේ තිච්ච උනකටුවක් තමයි ඇනු කිය ලදෙනවා කොහම රැජුරන්ට වැනි ප්‍රශ්නයක් කකුල තුවාලවීමක් ඒ මාරාන්තික තත්වයට පත් එෙන්ටම සිද්ධ වෙලා තියනය කියලා අපට පැහැදිල්ලි මොකද සිද්ධිය ආකාර කීපයකට කීවත් හැම මුලාශවයක්ම කියන්නේ හුට ගේ කකුලේ කටුුවක් ගැනීමෙන් තමයි ඔහු මිය ගේ කියලා සමර රජු ඉතාම වෙහෙස කර තත්ව සිටි නිසාත් ඒ වගේ තැන ද එලිමහනකදගේ කටුවක් ඇැනීම නිසාත්. මඩවලක් ගැන මේකට සම්බන්ධයක් තියෙන නිසාත් සමාරට රජජුරන්ට ඒ කටු ඇනීමෙන් යම්කිසි රුදුරු විස කටුව කියලා කිව්වට කවිවල සමට රජුරන්ට ඒ ඇනීම නිසා පිට ගස්මතත්වයක් ආවද යම් කිසි ආසාධනයක් කාාවද ක අපි දන්නේ නෑ ො රජුරක අනිච්චකම මියගේ නැතිවත් අපට පේනවා මොකද රජය තියන්න මෙමයිස රුසිරු පෙතන් ගොඩඋුවනට අනේ ලංවුණ නපුරු උන කටුව පතුලේ ඇනීවන වනා එක්ව සිටි පිරිස මතුරා විසද වැඩි වුුණා එ තාජසිංහ දෙවි නාමය ගියා නැතිවුට ගිය නැව ඕ අවවි දිිරත්ව කවිය විධ වි දර කියලා ෙන එක දේ තමයි කියලතියන එදන් මේ කටුව ඇනුනට පස්සේ රජ්ජරුවන්ට වෙදකංකලේ මේ එක්තර වෙද ඒ මහත්මයා අඳුන්වන්නේ දොඩම්පේ ගනිතයා දොඩම්පේ ගනිතයා කියන කෙනා තමයි රජජුරන්ට විසවදකම කළේ ඉතින් කොහොම හරි රජ්ජුරු දොඩම්පි ගනිතයා ප්‍රතිකාර ලබා දුන්න ලබා දුන්නට පස්සේ රජ්ජුරකගෙන එන්ඩෙේ සීතාවකට රජ්ජුරුවන් ගෙනාවේ ගඟදිගේ. කැල්නිි ගඟදිකේ ගැනල්ලා සීතාවක ගඟට යාාත්‍රාව හැරැව්වා. හරවලා එන කනුත් රජ්ජුරු කිසිීම දෙයක් කතාකරේ නෑයි කියලා වාර්තාවනෝ. රජුරු බොහෝම ගැඹුරු කල්පනාවක නිර්ථව හිටියයි කියලා. මේ ඔය රාජාවල්ලිය එකත ැනක කියනවා. රජ්ජුරු නි්ශබ්දව හිටියට ඒ ඒ ඒරෝගාතුර වෙලා උගර ලෙස රජ්ජුරු කටහෙල්ලේ කතා කළේ බිසවගේ කඳුලු දැක්කට පස්සේ කියලා. එක තරමක අනවේදනීය කතාවක් අපි තෙරුම් ගණ්ඩුවන මොන රාජසිංහලත් ඒතත්වට පත්න්න පොලුවන්ගමතතියනවා අනි ෙරුද දම තුර ගතරුද ේතුරවෙෙන්නේ. ඉ රජුරු කතා කරන්න නැතුව බොහොම ගැඹුරු කල්පනාවක ආවයි කෙල්ලත් කියනවා රජුරු කිව්යි කල කියන අවසානයට මගේ පින් ඉවරයි කියලා. කෙල එක කියලාදනත් අරිට කී වෙන්ඩුට දැන් මගේ පින් ඉවරයි කලා. රජ්ජුරන්ට තේරෙන්ඩ ඇති ම හරික විිසඳන්ඩ බැරිතරමේ පශ්න ගණනාවක් තියනවායි කියනේක. පස්සෙ කොහම රජ්ජුරූ බොම නිශ්චලව බෝට්ටුවකින් ගෙනවා සීතාවක උද්‍යානයට ගෙනයන්ට විසිතාවක රාජධානයට ගෙනියන්ට ප්‍රතංගොඩ උයනේ දලා. ඉට පස්සේ මේ සීතාවක ගන්ගේ ඇවිල්ලා ඔය හෝමාගම කෝරලේ කිකිලිබිත්තර වැල්ල කියලා හරයක් තිය නවා එකක කිලිබිත්තර වැල්ලට මේ යාත්‍රාව සේන්දුයනොත් එක්කම රාජසියං රජ්ජුරෝ අබහාව ප්‍රප්ත වනා සර ම කිව්වේව. ඔය රාජසිංහ රජ්ජරුවන්ගේ අවසානය පිළිබඳව මේ සන්දේශය චිත්‍රපටියට අඩසෙන් අව බුදු ලපු ලියපුගේ ජනකවිය තියන්න මෙහමයි රුසිරූ පතන් ගොඩුවනට වැඩියහ නපුර උනකටුව පතුලේ ඇනුනාය. එක්ව සිටි සැවම වටකොට මතුලාය රාජසිංහි දෙවනා මෙ මැකුනාය කියලකමයි ජනකවි න කකාසිතව අප අවබුදු මහත්තයා ලියපු ක කාව තමයි වන් චිත්‍රට තින්ෙ කොම ොළඹකට පරදි රදීම පරදි මව අප මේ එ මේ හරිම දයිෝප ගත කාරණයක් දැන් රාජ සිංහ රැජ්ජුරෝගේ යුද්ධය පිළිබඳව මේ හැදිච ලට යම්ස් පිරිස් මහත්තය ඇදුව සන්දේශ චිත්‍රපටිය මට මතක විදියට විනාස වෙන්නේ මේ අපේ වර්තමාන යුද්ධයන්ද අසුතුනේ විජය චිත්‍රගාරයට ගිනිා ගිනිති බන්නේ එතකොට මේ මේ අපේ ඉතිහාසය පිළිබඳව හද පු චිත්‍රපටිවලටම ගිහි ඒ ඒවා ම යාාපන පුස්ට කාලේ අපේ අට ඉවිතිහාස පිබඳ ශාල පොත් ප්‍රමාණයක් තිබ ඒවත් අපි ගිනි තිබා ඒති ඉතිහාසේ පුරාම ගිනි තැබීම් තියන බව අපිට පේනවා එති ඒ තමයි නවස් ගින තැබීමක් නොවේන්න ඉතිහාස ගනගතයුතු කලි කියන්න නො පි දවස් නට ලින් රච රත්න ශ්‍රී විජේසින්යගේ පනසරක නිර්මාණ කාරය පිළිබඳව අපි අපික ඩයක වෙච්චින්ද තක් න රත්නශ්‍රී විජේසින්යන් ලිව. ඉතා විසිිෂ්ට වැැකියක් යුද්ධයකදී ඉස්සල්ලම මඩිවැදේ මැරෙන්නේ මනුෂ්‍යත්වය මුත්ව මුෂත්වය ඇති අපේ කවුරුද්දන ගන්න හු හැමආගමකින්ම කියනතේ දේන.ඉතියි අපි ඒවා පිටු දැකිය යුතු අප ඉතිහාසයෝහ කුමන හෝ විසයකු ඉගෙන ගැනීම ප්‍රයෝජනත් වෙන්නේ අපට මනුෂ්‍යත්වය සමාජය සමතුලිතව ඉස්සරහට අරංගයන්ඩ සමහරවිට අපි දන්නවා ආගම්. ර්ශනවාද බිහිවුනෙත් මිනිස්තුලතින දේශය ඇමිනිස්ුතුල තින මාත්සර්ය ඒවාඩු කරන්න ඉති ඥානයටත්තක කරන්න පුුවන් විද්‍යාවටත් එකක කරන්න පුළුවන් අපි බුදුරජන් වහන්සේ බුද්ධත්වය ලැබූ විගසම විද්‍යා උද්ධ පාදී කියන ආවදානවාක්‍යත් කිව්වා ආලෝකත් ආලෝකෝද පාදි කියලත් ආලෝකය විද්‍යාවයි දෙකම පාලුණයි කියලා. ඉදි ඇත්තවශ මේ ඉතිහාන්ස පමණක්නේ ඕනම ශික්ෂණයක් හොඳින් දැනගත යුත්තේ ඒ මනුෂත්වය පිළිබඳ සමාජයේ පිළිබඳව යම් කෙසි අධ්‍යයනයක් තේරුම් කිරීමක් කරගඩ. එති අබිම කියමෙන් හිටියේ. අ මහා විශවාල ප්‍රතාපමත් නමකවූ පමණින් සියල්ලු දනම් සලිත වී යන ඒ විශාල පෞරෂයක් ගොඩ නගාගත්ත පලවෙනි රාජසිංහ රජතුමා සීතාවක ගන්ගේ ගල්ල පාවියා යාත්‍රාවක් සිටියදීම ඔය කෙකිලි බිතර වැල්ල කියන කොටසට යාත්‍රාව ප්‍රවේශය නොත් සමගම හ සදහසට සදහටම නැත්පියාගත්ත බව වාර්තා වෙලාත් තියෙනවා. ඉතින් කෝමහරේ මේ සිද්ධිය රාජාවලියය කියන අපේ ක්‍රතිය මහනුවර යුගිදී රචනාවවෙච්ච. එක් පුස්කොල පිටපතක තිබිච්ච කාරණයක් ආචාරය පපි දැරණයගල මත්මයක් වර්තා කල්ල තියෙනවා. ඒ පිටපතෙක් කියනවා උතුම් උතුම් ශකවර්ෂාවල එක්දහස් දාහතරව වන වසරේ මැදින් පුරපෝය දිනේ මාර්තුමාසය පුරපෝය දිනයේ මුළු ලක්්දවක්ෂේ සත්කළ රාජසිංහ මහරජ මේ ආත්මයෙන් මිදී කයිලාස ශක්‍රභාවනට ගියසේක කියලා රාජාවලිය සිද්ධිය කියනම්. මහ චූලවන්සය එක වාර්තා කරනවා පාපතර දුෂ්ටයක් ලෝකෙන් සගත්තයි කියලා එතකට අපිට තෙරුම් ගන්නන ඕක තම ඉතිහාසේ ස්වරූපය. ඉතිහාස එකම සිද්ධියක් ආකාර දෙකකට හෝ නෙමෙයි තුනකට වුණනත් වාර්තා කරන්න පුළන් හතරකට වාර්තා කරන්න පුළුවන් මින් අස්ථානයට මංගින්න්න අස්ථානය තමං දකින සිජියත් එක් සාපේක්ෂ කරල තමයි පුද්ගල චරිත සිද්ධි හැම දෙයක්ම විශවාස කරන්න. ඉති කොහමරි රජුරුම යන විට වයිසෞවරදු පනස් නමැහැයි. එකන තව පාලනය කරන්න කාලය තිබන්නා. අවුරුදු පනස් නමේදයහෝ කො රජ රාජසිහ රජ්ජුරු මට හරියට මේ වෙල්ලා වර්ශය කියන්න ගාන කියන්න අමාරම කියන්න එක ළඟ අපි වැඩට සටයදී ඕගේ පාලන කාලෙ කොච්චරද කියලා මොකද අපි පුළුවන් ගණනය කරන්න හොවෙල කියන පතාවක් නෑ කෝමහරි මෙහෙම කිව්වාම මේ රජ්ජුරු මේ රජුරුවන්ගේ ආධහන කටයුතු තැන් කරඩුවන රජුරන්ගේ ආදහන කටයුතු කළේ රාජසිං රජ්ජුරන්ට දියනයක් හිටියා දවැඩිපුර විස්තර වවෙෙන නෑ මේ රාජසිං රජුරන්ගේ දරෝගැන රාජසිං රජුරන්ගේ මේ දියනයක් හිටියා මේ ඒ දියනේ හැඳුන්න වේ උඩ පොල පවුලේ මැනිික් බිසෝ බණ්ඩාර කෙලා මේ මැනික් බිසෝ බන්්ඩාර කුමරිය විවාහ වෙලා හිටියේ ද්‍රවිඩ ජාතික කුමාරයක් එක්ක. මේ කුමාරයට දාව මේ උඩපොල පවුල්ලේ මැනික් බිසුබන්්ඩාර කුමාරයට හිටියා දරුව දෙන්නෙක් පුත්තු දෙන්නෙක්. ඒ පුත්තු දෙන්න තමයි එක්කෙනෙක්ගේ නම රාජසූරිය අනිත් එක් නගෙනම ජයසූරිය. රාජසූරිය හා ජයසූරිය කියලා පපුතු දෙන්නෙක් හිටා ඉතින් මනුපුරන ද රජසිං රජ මුරදන ඒ මමුුණුපුුර දෙන්න වහම ආව මේ අබහෝප්‍රා්තවි මහලා ඇවිල්ලා රජ්ජුරුවන්ගේ දේහය ඉතාම ගහුරම් සම්ප්‍රයුක්තව අදාහනය කල්ලා එක මෙිහි දං කලා මේ රජර රජතුමා ඔරු දොහක් පාලනය කරලා තියෙනවා හරි එක්දස් පන්සේ අසු තුනේ දල එක්දස්හන්සේ අනුව එක වෙන නු එක වෙනකම් අනු එක වෙනකම් අනු ඒ මෙහෙම එනුවන් ඔ එහම ගැනන් කරන්න පුල මොක ොහු සතරකෝරලේ ආක්‍රමණය පටන් ගත් එක් දස් පසේ අනුත්තුනේ රාවශ්‍ය ගැන ට රව ගණනය කරන්න හමොහම දශක වැඩි දකර වැඩි කාල අන ර රාජ්‍ය කල රජ කලා ඉතින් කොහම හරේ දැන්ර රාජසූරිය කුමාරයයි ජයසූරිය කුමාරයයි ඇවිල්ලා රජුගේ දේහය බොහොම ගෞරෝ සම්පයෝක්තයවා දහනය කළා ඒ ඒ සොහොන ඔය සීතාවක වැලිපිටියේ හිඟුරු මෝදර කියන ප්‍රදේශයේ දක්නට තියන හද ගල් කැබිලි කීපයක් විතරයි දකිට තියන එක එක්තරා කාලයක පොල්ලොත් තක් හැටිට තිබුණා අපේ මුස්ලිම් ජාතික ව්‍යපාරික මහත්තයෙකුට අහිති පොල්ලොත්තක් හටියට ඒක තමයි මේ රාජකී සොහොන තිබුණේ. නමුත් අද ඒක ගැන අපි එතරන් ලොකු අවධානයක් තියෙන බවක් පේනෙ නෑ. ඉතිං ඒකත් අපි අවධානයට ගතයුතු දෙයක් මොකද සොහොන කියන එක ඉතින් මරුණර පස්සේ සෝහනක් කදන්න පුල අනමුත් වඩ වැදගත්වවෙන්නේ සොන්නක් මාර මාරකයක් වනවා පට පාලකයක්ඉතින් කොහමහරේ සොහන ගැන මිනිසුන්ට අවදාානයක් නොතිබුණාට රාජසිහ රජුරු මිනිසුන් අමතකුුණේ නෑ. මොකද ඒ රාජසිංහ රජ්ජුරු රාජ්‍යත්ව මේ දේවත්වයට නැගවා ගනේ තැන්නේ දෙයෝ කියලා. මොකද ගන දැන දෙයු ගැන හේතුවතමයි රාජසිංහ රජුරු දේවාලයක් හදලතමනොවේ ගනය තැන කියනෙ දියාවේ. ඇතකොට ගනය තැන්නේ දෙී යෝ කියලා සඳහන් කරනවා.ඒ රජුරු ගොඩ නැගුවේ ඔය හාපිටිගම කෝලේ හාපිටිගම්ම කෝරලේ තමයි ගනය ගොඩ කියන දේවාලේ හැදුවේ. හාපිටිකම්කෝර්ලේ ගනය ගොඩ කියන තැන දේවාලේ හැදවා. රජුත් ඒ නීමම හඳෙන්නවා ඒ දයු කියලාම ඇර දේවාල නමින්ම ැනෙ සමමාරිතන්ට රජුරුවමක හදපු නිසා රජුරු ත ඉන්වා කියල හිම යාම පස්සේ. හැරි එතකට ගනය ගොඩ දෙවු ගනේ තැනීම න ගොඩන ගනේ ගොඩ දෙදයු කියලා තමයි හැඳවේ සාමාන්‍ය ජනවිවහාරටආමය හැබැයි සමහරතැන්වල ඔය මැදගොඩ ඒවාගේම කම්බලයමුල්ල වගේ ගංවල, මේ ගනය ගොඩ දෙෝ. එහම රජසිංහ රජුරු හඳුන්නපුේ ගනය ගොඩ දෙදයෝ කියන එක ඔය මැදකොඩ සහම් කම්බලේ මුල්ල කියන ගංවල හැඳින්නේේ අධර් මිෂ්ට දෙියෝ කියලා ඔුට අධර්මිෂ්ට දෙවියෝ කියල නාමයක් පට බැඳලා ඇදෙීමට ලක්කරයි කියලා පිපි දරිගල මහත්ම එක්තර අවස්ථාවක වාර්තාාවවෙල තියන ටෙම හන්ඩ ම්ුුණනායි කියලා. එතකොට මහිතන අපේ සාහිත්‍ය අධර්මිෂ්ට දෙවියෝ කියලා කෙනෙක් වාර්තාාව පලවෙනි ආවස්ථාව ඒක ඇන හොඳයි නරකයි සමේතේන හ තු දේවත්ව ඇති බුණ හතුල අධර්මිෂ්ට ති ුණයි කියල නිසුදකකිින් ඇති එස හට අධර්මි්ට දෙවියෝ කියලත් විවාහාර කළයි කියල සඳහන් වෙනවා. කෝමොහෝ ඒවා මේර පලවිනි රාජසිං රජතුමාගේෙන් පස්සේ. ඔහුගේ මුණපුුරු දෙන්නා රාජසූරිය සහ ජයසූරියය කෙන කුමාරවරු දෙන්නා ගෙන් රාජසූරිය කුමාරාව රාජ්‍යත්වයට නම් කලා. රජුහැටියට නම් කලාා. ඉට පස්සේ අපේ ජයිසූරිය කුමාරයා බෙලිගල්කෝරල්ලේ දෙකැන කෑගල්ලේ බෙලිගල්කෝරල්ල බලේට පත්කලාා.ඒවගේම අරිට්ටකී වෙන්ඩු මන්න පෙරුම මොහොට්ටාල, ඊට පරිබාහිර ඒ ප්‍රදේශලති බිච්චි අනිත් කොටස් බලා කියයා ගන්නඩ සහර කුමාරෝර දෙනට උපදෙස්දෙන්න්ට රාජකීය තනතුරක කටයුතු කරගෙන ගියා. දැන් ඔන්න එවිදිහෙට ප්‍රතාපවත් රාජ්‍ය චරිතයක අවසානය උද්ගත වෙනවා. ඒ ඒ රජ්ජුර හෙම අවසානයට ගියාට මේ ඉතිහාසේ කතාව අවසානයට ග නෑ සොදැන් ඔය වෙනකට අපි අමත කරන රගනෙත් දැන් ධර්ම්පාල නමටහරි මේ කෝට්ට රජධානය රජක ෝ මේ පුෘතුගී සින්ට ලියල දුන්නන් ඔහු අරුදු හසලයක්ට රජක ගෙන හිටිය ධර්ම පාලකු මරය ඉලකට කන්දඋටරටත් වෙනම ප්‍රාජ්‍යක්තිය තියනකාලවෙනී වල ධර්ම සූරිය නමින් මේ පාලයගෙන යන ඒකම උතුරේ තව පාලනශාල්ල ඇ තව තව ග්‍ය අර්ගරු වන්නේ අර්යාගරු එක පැත්තකින් ඉන්න ව ව ප්‍රාදේශී පාලොකයෝ තව ප්‍රමාණයක් ඉන්න හලාවත පැත්තේ අතන මේ අරගොල්ලගේ පරම්පරාව අපි කියව තනිවල්න්න බල පටියත් බලය පතුළගෙන ඉන්න. හ නැන් බලය විම්දි ගතහලා අතිබිල දීෙන එක හැ විෙල්ලිවම බලය බෙදිලා මේක නුවන්. හ රජ රජනට ප ීන් පහරද ොචර ල අියෝගයක් අබියෝගයක් වෙන්ඩ ෝි තෙරම් ගන්ඩරනේ තැ බය කියපු දේ රට ඒ අපට මුණගහෙත්ත අජිත්කිවගේ ඔන්න ඔයවගේ තැනකද අපට එබිල බලන්ට පුලුවන් මේ ඉතිහාසේ තියනම ගම්මතාවේ කෝමදි ගැමුරින් දකින්න කියන. දැන් අපිට පේවා නුවන් දැක අපට බලාගණ්ඩ තියෙන්න කන්නාඩියක් වගේයක් තමයි ඒකාලි ලේවෙච්ච සාහිත්‍ය කරති. ඒකම දියෝගත කරට. ඒි කතාරන්න ඔහුගේ ලංකාපිලනවද ලිවිච් තිහාස පොතේ නමත් අහල තිබ ප කටෝකිර දියධට සිලාන් කළ පොතක් යවා තා පොතක් තියවා ස්පරික්ල්පිරික්ල් හරියටමන ොන්කස් ටෝ සිලෝන් කළ තාපො තක්තියෙන පාද ෆනාඩෝ කිවරෝ වෙන්ඩෝන. ෝක පොත්කී ප තිනි ඊඊීළඟ වැඩසටහනේදී අපි මේ පූර් පෘතුගේීසි මූලාස්ව ඉතාම විස්තරාත්මකව අපේ හිතවත් ශ්‍රාවකයන්ට කියලා දෙන්නම් බලන්ඩ මේ මූලාස ගණනාවක් තියනවා. අපි ඒවා ගැන ඒයි පරිවර්තන යි මූලික කෘතියමොකදද ඒ ගැන අපි ඊළංඟකඒ කරන්න අවශ්‍යයි මේ ඉදිරියේදී කෝටේ යුග පවනක්න මේ අපි ළංඟට සැංකඩපු ගල සිරිවර්ධන පුරේ ගැත් අපිතාගන්නවානි. ඒ ඒ දැනුම ගොඩන ගණඩ තබට හුඟා වහල් වෙන්නේ සිද්ධිවාාජක වශයෙන් පෘතුගීසි. අයිතිහාසික ලේකන ඊට පස ඉළංගවදයේදී ලන්දේසි ඉතිහාස ලේකන ඉග්‍රසි ලේකනවාට ප්‍රෝජනවත් පරට ලේවෙච්චේට තම පත්ගේ නොෙක් දෙවල් නොෙක් දවල් සින් රන්දේසි ගගේටනට සිතියන් ඉතාම වැදගත්ව නො දැන් ෙදරලන්ත ලේකනාාගරවලෙන ඇතැම් සිතියන්ගේහෙම තාම විශිෂ්ට සිතතිියන් එන්ට ලොකු දැනමක් ලබාගන්න පුළුවන් වෙනවා. එදන් මම අරිස්සල කියන්න ගේ අපිට තියෙන සාහිත්‍ය ද කෝට්ටයුගේ හිත්‍යය ගත්තොත් හ. අපිට පේනවා ඒ සමාජයේ කොහොමද තිබන කියනය එක. එකන සමාජය තුල මේ ගැටුම් දේශපාල විමද්‍ය ගතවීම සහ. යුරෝපියයේ ඇගලි ගැසීම නිසා අපේ සමාජය තුළ ඇති වෙච්චා අ්‍යන්තර ආතතිය මොකක්ද කියන අපට පෙනවාද අපි සැලිහිනි සන්දේ ගත්තත්ේම අපි හරි සෞන්දර්යාත්මක වන කියවන්නේ හ සිවන වුවන ඒඟ සුග ගත හැකි මිටින ඒ එකහමෙන් ගත්තත් දුවන බඳ කිකි නිහය කුර පහරනද කියලා ශ්‍රීජාර්තකොට කෝට්ට ෂත්වය කිව්වත් හරිද ඇ විලිකුන් සුරත් පලවැනිවේ රිවි මඩල කියලා ගත්තත්මස මනාර්නාම වියන් ගැන ලිය . වෙලඳ ගෝඩ කොන්තගන්තට ගුරු බැවිල ේද හරි ලස්සනයි. හරි එ මිතුරුතු මෝදුක සැපදකේම ැවතවති කියන කතා මේ බල මේ අතිශේ සාහිතර ඇත්වන නමුත් මේක විශලෂය කරම අපිට පේවා මේක ඇතුළ තියෙන ගම්මතාවන් අපි දගෙන සෞන්දරයට වඩක් වෙනස් කියන එක නිකන් අහන්ඩ් මෙම ප්‍රශ්නයක් සමරටට වෙලා නැතිවේ මේ දිගට කතා කර නම්ම ප්‍රශ්ටේම ආව අපට ආවර කරන්න පුළුවන් තැ ොටගම ්‍රීරහුල හමුදුරුව තමයි සැල්ලහි සන්දේශය ලිවක. එතර උන්වහන්සේ බොහෝම ශද්භාෂා පරමේශවර පඩිරුවනක් ඒවගේ බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙක් කවරහර අවත් එහෙම අපට කියන්න උත්තරඇතිෙනවාද. ඒ වගේ රටපිළිගත් බෞද්ධ භික්ෂූන් වහසේ කෙනෙක්. අර රජුරන්ගේ දුවට ළමෙක් ලබා දෙන්නේ කියළ සන්දේශයක් ලියන්ට තරම් තත්ත්වකට පත්වවෙන්න ඇයි කියලා. ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න. පිට කවුරහව ප්‍රශනයහ තැි උතරදෙන් ඕනෙ ඒ ප්‍රශ්ට උත්තරදෙන්ඩ හේතුූ හොයාගැන්න පුළුවන් වෙන්න අපිට මේ කෝටය යුගේ තියෙන සමාජය මේ දේශපාලන තත්ත්ව හා සාමාජික ජීවිතය විශ්ලේෂණය කිරීමෙන් අපි ඒකට පරිකතාවක් ලබන සතිය අරන් එන්නම් සමහර විට ඒ කතාාවන්න පුළුවන් නැත්තන් අපි ධනි ගලදි හම්වෙන්නත් ඉඩ තියෙන තිර ඔය දෙදකම තියා ගැ අපි න අදර සමුගන්වා අපි ඔබ හැලකනාටම සුභරාත්‍රයක් අයිබුවන් කියෙලා ප්‍රාර්ථනා කරගෙන.